සිංහල ගීක්ෂයක හෙමනත්තන් චනක් බ්‍රෝඩක් චලකටත් අප ගීකල ඔක්කම අයිබෝන් කියල පිළිගන්නවා. ඉතින් ස්මර්ට් වැරබල් කියපුම අපිට මුලින්ම ඔලුවට එන්නේ මන්නත මුලිම මතක් වෙන්නේ මේ ස්මර්ට් වෝච් තමයි. ඉතින් මේ තමයි අපි පලඳින්නවාස ස්මර්ට් ඩිවයිසස් විදිහට ඒ වගේම මේවනකොට ජනප්‍රියටම තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඔයාලා දන්නවා Apple ලගේ Apple Watch හෙමනත්තන් iWatch Series 3 අලුත්ම ලේටස් මේක. මේ තියෙන්නේ Samsung Galaxy Gear S3 එක ඒකත් ලේටස්ම වර්ෂන් එක. ඒ වගේ මේ තියෙන්නේ ෆිට්නස් ට්‍රැකර් එකක්. ඔයාලා දන්නවා ඇති අපි දුවන්නේ ඇවිදින්නේ මේ හැම දෙයක්ම ට්‍රැක් කරන්න අපි මේ වගේ ෆිට්නස් ට්‍රැකර් එකක් පාවිච්චි කරනවා. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන මේ වගේ ස්මාර්ට් වොච් ගැන නෙමෙයි ස්මාර්ට් වෙයරබල් කිව්වම අපේ ඔළුවට මේ වගේ දේවල් ආවට Google නිර්මාණය කරලා තියෙනවා ස්මාර්ට් වෙයරබල් එකක්. එහෙම නැත්නම් ස්මාර්ට් වෙයා කරන්න පුළුවන් මේ වගේ Google Glass එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේකට Google Glass එකක් කියලා කිව්වට ඇත්තටම මේක බෑන්ඩ් එකක් වගේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ Glass එකේ lenses එහෙම නැත්නම් කාච වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන් කමක් නැහැ. අපිට තියෙන මේ Google Glass එක මේ විදිහට අරගෙන අපේ S2කට දාගන්න. දාගත්තට පස්සේ මෙන්න මේ Glass සම්පූර්ණයෙන්ම හිස් තියෙන්නේ මොකුත් නැහැ. නමුත් මේ ෆ්‍රේම් එකේ මේගොල්ලෝ අඩංගු කරලා තියෙනවා ප්ලාස්ටික් කොටසක්. මේක ඇතුලේ තමයි මේ අපේ ස්මාර්ට් ෆෝන් එකක් වගේම ඒ වගේම අපේ ස්මාර්ට් වොච් එකක් වගේ මේක ඇතුලේ පුංචි කම්පියුටර් එකක් මේගොල්ලෝ ඉන්බිල්ට් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේක ටච් සෙන්සිටිව්. මේකේ බටන් එකක් ඒ වගේම LED එකක් වගේ දේවලුත් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේකට කැමරා එකක් තියෙනවා. ඉතින් එළිය වෙන දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ පුංචි මයික්‍රෝෆෝන් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි කියන දේවල් මේ ග්ලාස් එකට අහන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම මේකේ තියෙන ප්‍රධානම දේ තමයි මේකේ තියෙන මේ පුංචි ප්‍රිස්මය. ඉතින් ඔයාලට පේනවා ඇති මේක හරහා තමයි අපිට ලෝකේ දිහා බලන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මතකයි මම මීට කලින් augmented reality ගැන වීඩියෝ එකක් කරා. මේකෙදි වෙන්නේ අපේ real world එකට computer එකෙන් generate කරපු content add කරලා අපිට පෙන්වන එක. ඉතින් ඔයාලට මේ පින්තූර බලපුවම හොඳටම idea එකක් ගන්න පුළුවන් ඇති. අපි smart phone එක හරහා මේ real world එක replace කරලා මේ විදිහට augmented reality experience එක ගන්නවා. ඉතින් ඔක phone එකක් හරහා බලනකොට අපි අනිවාර්යෙන් phone එකක් මේ විදිහට අල්ල ගන්න ඕනේනේ. එහෙම නැත්නම් අපි watch එකකින් හරි මොකක් හරි device එකකින් අනිවාර්යෙන් බලන්න ඕනේ. නමුත් මේ Google Glass පාවිච්චි කරනකොට අපිට සම්පූර්ණයෙන්ම අද්දක නිදාසෙ තියාගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහේ පුංචි display එකක් අපිට මේ පුංචි prism ඇතුලෙන් බලා ගන්න පුළුවන් වුණාට Google කියන විදිහට අපිට මේක real world එකේදී පේන්නේ හරියට අඟල් 25ක display එකකින් මොනවා හරි දෙයක් බලනවා වගේ තමයි. ඒ වගේම මේ display එක අඩි 8ක් විතර ඈතින් දුරින් තියෙනවා කියලා තමයි අපිට මේ prism හරහා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ super smart glass එක එහෙම නැත්නම් Google Glass එක පාවිච්චි කරලා ඔයාලට මේ වෙනකොට functions කීපයක්ම කරන්න පුළුවන් හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට ඔයාලට photos capture කරන්න පුළුවන්, videos record කරන්න පුළුවන්, ඒ වගේම direction එහෙම නැත්නම් ඔයාගේ map එක බලන් කොහේ හරි යන්න හැකියාව තියෙනවා. ඔයාලට message send කරන්න, ඔයාගේ phone calls ගන්න, ඒ වගේම Google Hangout සහ Google search කරන්න පුළුවන් හැකියාවත් මේක හරහා ඔයාට ලැබෙනවා. ඉතින් මේ වෙනකොට තියෙන හැම smart device එකක් වගේම තමයි මේ smart device එකත් ඔයාගේ smart phone එකත් එක්ක connect කරන්න පුළුවන් විදිහට තමයි Google නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අන්න එතකොට මේ Google Glass එකට SIM එකක් දාන්නවත් එහෙම නැත්නම් වෙනත් මොනවද දාන්නවත් අවශ්‍ය නැහැ. Bluetooth හරහා එහෙම නැත්නම් Wi-Fi හරහා ඔයාගේ phone එකට මේ glass එක connect කරන්න පුළුවන්. ඔයාලට මතක ඇති මම smart watch review කරනකොට මේක අපේ phone එකත් එක්ක connect කරලා ගොඩක් දේවල් customize කරන්න හැටි පෙන්නවා. අන්න ඒ වගේ මේ Google Glass එකෙත් දේවල් customize කරන්න පුළුවන් හැකියාව එතකොට ඔයාට ලැබෙනවා. ඉතින් මං හිතන්නේ මේකට උදාහරණ කීපයක් ඔයාලට පෙන්නුවොත් හොඳටම idea එකක් ගන්න පුළුවන් ඇති කියලා. ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේකෙන් photo එකක් capture කරන විදිය. ඒ වගේම ඔයාලට මේකෙන් video එකක් record කරන්න ඕන නම් ඔයාලට මුලින්ම command එක දෙන්න ඕනේ okay glass කියලා. ඊට පස්සේ ඔයා command එක දෙන්න ඕනේ record video කියලා. ඊට පස්සේ ඔයාට direction ගන්න ඕන නම් එහෙම නැත්නම් map එක බලාගෙන කොහරි යන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ okay glass get direction කියලා කියන්න විතරයි. Okay glass get directions to sushi. Okay, the Sona sushi on capture. Shortest possible walking distance. I like sushi, Tommy. All right, lead the way. Hold on. It's this one. All right. Yeah, it looks like it's about 2 blocks away. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අර ගේම් එක නැවිගේට් කරනවා වගේ අපිට මේක දිහා බලාගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ ඇරෝ එකෙන් අපිට යන්න ඕන තැන පාත් එක පෙන්වන නිසා ඔයාලට තේරෙනවා ඇති මේක කොයිතරම් ලස්සනට ආකර්ෂණීය විදිහට අපිට කොයිතරම් යූස්ෆුල් විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ Google Glass එකට අපි මොනවා හරි ඉන්පුට් කරනවා නම් ක්‍රම තියෙන්නේ දෙකක් හෝ තුනක්නේ. අපිට මේක ටච් කරන්න පුළුවන්, එහෙම නැත්නම් මේක බටන් එකක් ක්ලික් කරන්න පුළුවන්, එහෙම නැත්නම් අපේ කටහඬ පාවිච්චි කරලා වොයිස් කමාන්ඩ් දෙන්න පුළුවන්. ඉතින් කෝල් එකක් ගද්දිත් එහෙම තමයි. ඔයාලා ඕන තරම් Apple ලගේ Siri පාවිච්චි කරලා ඇති, ඒ වගේම Google Assistant වගේ පාවිච්චි කරලා ඇති. අපි කටින් කියපුවම කෝල් එකක් ගන්න කියලා මෙයා කෝල් එකක් ගන්නවා. ඉතින් අන්න ওই විදිහටම අපිට පුළුවන් කෝල් එකක් ගන්න සහ මැසේජ් යවන්න, ඒවට රිප්ලයි කරන්න, ඒව බලන්න මේක පාවිච්චි කරන්න. අනිත් එක තමයි අපි අපේ ස්මාර්ට් ෆෝන් එකෙන්, ස්මාර්ට් වොච් එකෙන්, එහෙම නැත්නම් ස්මාර්ට් ඩිවයිස් එකෙන් වැඩියෙන්ම කරන දේ Google එකේ මොනවා හරි අවශ්‍ය දේවල් සර්ච් කරන එක. ඉතින් අපේ අතේ ෆෝන් එකක් නැති වුණත්, වොච් එකක් නැති වුණත් අපිට මේ ස්මාර්ට් ග්ලාස් එක හරහා, Google Glass එක හරහා Google සර්ච් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති මේක කොයිතරම් යූස්ෆුල් දෙයක්ද කියලා. අපි ස්මාර්ට් ෆෝන් එකෙන් නම් ෆෝන් එක අතට අරගෙන බලන්න ඕනේ. ඒ වගේම අපි
ස්මර්ට් වොච් එකෙන් මේ දේවල් කරනවා නම් අපේ අතහරි හරවල අනිවාර්යෙන් බලන්න ඕනේ. නමුත් අපි මේ ස්මර්ට් ග්ලාස් එක පාවිච්චි කරනකොට අපි බලන්නේ කොහේද හැම තැනකම වටේ අපිට ඉන්ෆෝමේෂන් මේ රියල් වර්ල්ඩ් එකේ මේ ඩිජිටල් ඉන්ෆෝමේෂන් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මුළු ලෝකෙම පුදුම කරමින් 2012 දී Google I/O ඉවෙන්ට් එකේදී තමයි මේ Google ග්ලාස් එක හැම තැනම මේ සුපිරි ස්මර්ට් ග්ලාස් එක ලෝකෙට හඳුන්වලා දුන්නේ. ඉතින් 2013 වර්ෂයේ මුළු ලෝකෙටම වැඩිම ඕන වෙච්ච ස්මර්ට් ඩිවයිස් එක විදිහට මේ Google ග්ලාස් එක නම් කෙරුණා. ඉතින් ඒ තරම් මිනිස්සු මේක පාවිච්චි කරන්න ගත්තා. ඉතින් ඊට පස්සේ මේකේ වර්ෂන්ස් කීපයක් එලියට දැම්මට පස්සේ මේකේ තිබුණු පුංචි issues නිසා, ඒ වගේම මේක තාමත් අලුත් වැඩියා. එහෙමත් නැත්නම් මේක තාමත් beta මට්ටමේ පැවතුන නිසා, මේකේ තිබුණු privacy issues නිසා මේක 2015 දී සම්පූර්ණයෙන්ම shutdown කරලා දැම්මා. ඉතින් කවුරුත් බලාපොරොත්තු නොවුණු විදිහට මේක shutdown කරපු එක ගැන නම් හැමෝගෙම කැමැත්තක් තිබුණේ නැහැ. ඉතින් මේ විදිහට 2015 දී නවත්තලා දාපු project එකක් ගැන, එහෙමත් නැත්නම් device එකක් ගැන ඇයි මම මේ අද කතා කරන්න කියලා, එහෙමත් නැත්නම් 2017 දී කතා කරන්න කියලා ඔයා බලනවා ඇති. ඉතින් Google ලගේ Alphabet කියන company ජාලයෙන් මේ X කියන company එකෙන් තමයි 2017 දී නැවතත් මේ Google Glass Enterprise Edition එක අපිට ලබා දුන්නේ. ඉතින් මේක සාමාන්‍ය consumer device එකක් විදිහට, එහෙමත් නැත්නම් අපි හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් විදිහට නෙමෙයි මේක එළියට දැම්මේ. specific companies වලට විතරයි මේ වෙනකොට මේ Google Glass එක පාවිච්චි කරන්න පුළුවන් විදිහට අවසර දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති ඒක සාමාන්‍ය අපිට පාවිච්චි කරන්න තාමත් අර issues ඇති, privacy issues ඇති, එහෙමත් නැත්නම් මේක beta මට්ටමේ හරි තවත් මොනවා හරි issues ගොඩක් ඇති. අපි ඉස්සරහට ඒ දේවල් ගැන කතා කරමු. ඉතින් ඒ නිසාම මේගොල්ලෝ එක එක industry වලට focus කරලා ඒවට අවශ්‍ය specific විදිහට මේ Google Glass එක modify කරලා අලුත් කරලා 2017 දී අපි අතරට එවලා තියෙනවා. මේවට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ 2017 අලුතින් ආපු Google Glass Enterprise Edition එකේ real version එක. මේකේ design එක අලුත් කරලා ඒ වගේම ගොඩක් comfortable කරලා තියෙනවා. ඒ වගේම hard use වලට ගොඩක් ගැළපෙන විදිහට මේක modify කරලා තියෙනවා. මේකේ hardware ටිකක් improve කරලා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඒ වගේම මේකේ තියෙන display එකේ prism එකත් ටිකක් ලොකු කරලා තමයි කියන්නේ. ඉතින් ඒ නිසා අපි අර කලින් කියපු අඟල් 20 ගානක display එකට අමතරව ටිකක් ලොකුවට මේක මේසරේ බලා ගන්න පුළුවන් කියලා තමයි අපි හිතන්නේ. ඒ වගේම මේකේ networking part එකත් ගොඩක් fast වගේම reliable විදිහට මේගොල්ලෝ update කරලා තියෙනවා. ඒ වගේම Google විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මේක ගිය පාරට වඩා ගොඩක් secure product එකක් කියලා. ඒ වගේම මේසරේ fast processor එකක්, ඒ වගේම battery life එක improve කරලා තියෙනවා. එක දිගට පැය 8ක් පාවිච්චි කරන්න පුළුවන් ඔයාට එක charge එකකින් පස්සේ. ඒ වගේම මේකේ ඇත්ත ලෝකේ බලන්න නම් අපිට අනිවාර්යෙන් එහෙම නැත්නම් replace කරන්න නම් camera එකක් තියෙන්න ඕනේ. කලින් තිබුණු 5 megapixel camera එක වෙනුවට මේගොල්ලෝ මේකට 8 megapixel camera එකකුත් දාලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මේක මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම optimize කරලා තියෙන්නේ day to day work කරන අය වෙනුවෙන්මයි. ගොඩක් වෙලාවට අත් දෙකෙන් මොනවා හරි වැඩක් කර කර ඉන්නකොට අපිට අපේ smart watch එකවත් එහෙම නැත්නම් phone එකවත් computer display එකක් දිහාවත් බලන්නවත් මේවා අපිට පාලනය කරන්නවත් හැකියාව නැහැ. ඉතින් ඒ නිසාම තමයි මේක මේ විදිහට improve කරලා තියෙන්නේ. අපි මොනවා හරි වැඩක් කර කර ඉන්න වෙලාවට අපේ මේ side එකෙන් informations පේනවා. ඉතින් ඒ වගේම අපිට voice එක හරහා command දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. අපිට mail check කරන්න මොනවා හරි information බලන්න. ඒ වගේම මේකේ තියෙන මේ image processing තාක්ෂණය හරහා මේ real world එකේ තියෙන දේවල් අඳුරගන්න ඒකේ information display කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් නිගමට හිතලා බලන්න ඔයාට doctor කෙනෙක්ට, pharma කෙනෙක්ට, engineer කෙනෙක්ට මේක නිතරම දාගෙන ඉන්න එකෙන් එයාගේ information එයාට ඕන වෙලාවක මන් නැත්තම් එයා වැඩ කරන හැම වෙලාවකම available තියෙන නිසා ගොඩක් මෙයාගේ කාලය ඉතුරු කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් නිදාගෙන හිටපු Google Glass device එක ආයෙත් නැගිටපු එක ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාගේ smart phone එකට පස්සේ මිනිස්සු වැඩිම පාවිච්චි කරන්න ගත්තේ මේ smart watch එක. ඉතින් මේ හැම එකටම වඩා ලේසියෙන් අපිට මේ Google Glass එක පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඉස්සරහට එයි කියලා තමයි අපි හැමෝටම බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාගේ අදහස මොනවද මේ Google Glass එක ගැන? ඔය වගේම ඔයා තව මොනවා හරි මේ දේවල් ගැන දන්නවා නම් අනිවාර්යෙන් මේ හැම දෙයක්ම පල්ලෙයා comment section එකෙන් දාන්න. මොනවා හරි දැනගන්න කැමති නම් ඒ දේවලුත් අපි පල්ලෙයා comment section එකෙන් සාකච්ඡා කරමු. මේ වගේ videos මම ගොඩක් කරලා තියෙනවා මගේ YouTube channel එකේ. ඔයාලා පුළුවන් YouTube එකේ ගිහිල්ලා Chanux Bro කියලා search කරලා මගේ videos ටික ඔක්කොම බලන්න. පල්ලෙයා තියෙන රතු පාට subscribe button එක click කරොත් විතරයි මගේ videos upload කරාමට notification එකක් එන්නේ. මේ දින් මගේ social media මාව like කරන්න, follow කරන්න, single mtex education update ඔයාලාට ගෙන්න ගන්න. අද සිංහල ගීක් ෂෝ එකේ එකතුනාට වඩා ගොඩක් සුතියි ගා සිංහල ගීක් ෂෝ එකෙන් අලුත් දේවල් ගොඩක් අරන් ඉක්මනට හම්බෙමු. ඉතින් ඔයාලට මේ ස්මාර්ට් වොච් ගැන වීඩියෝස් ටික බලන්න ඕන නම් ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා Chanux Apple Watch කියලා search කරලා මේ Apple Watch එකේ වීඩියෝ එක බලන්න. Chanux Samsung Watch කියලා search කරලා ඔයාලට පුළුවන් Samsung Watch එකේ බලන්න. Chanux Fitness Tracker කියලා search කරොත් ඔයාලට මේ වීඩියෝ ටිකත් බලා ගන්න පුළුවන් වෙයි. ඊගොල්ල සිංහල ගීක් ෂෝ එකෙන් ඉක්මනට හම්බෙමු.